समन्ता चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघमुखदं धम्मश्रवणकालो अयं बधन्ता धम्मश्रवणकालो अयं बधन्ता धम्मश्रवणकालो अयं बधन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्स खबलिकारो आहारो ओलारिको सुकुमोवा पशो द्वितीया मनोसंचेतना ततीया विज्ञानं चतुर्थं इमेको भिक्खवे चत्तारो आहारोति। सदा वंदनीय पूजनीय श्रीमत् महासंगरत्नें अवसराय सतटीवि नालिकाव हरहा सिदु करणु लबन विशेष धर्म देशनावक् विधियट मे देशनाव सिदु करणु लबनवा। ए धर्म देशनावे सदहति दायकत्वे दरणु लबनवा कोट्टे आरच्चिगे प्रेमावती मैनियान केपी दयानंद पियानन मूलिकत्वे तबागन ए दियनिवरु तिदना विसिं सिदु करणु लबनवा। ए पिंगतुं एतलु धर्म श्रवणाभिलाषी सदहति पिंवत्नी विशेषण में पिंवत् पिरिस बलापुरत्वेनवा मेम विशेष धर्म देशनाव सिद्ध करगान्नट तमंगे जन्मदिनय विसिवेनिदट यदिला तिबेनवा अति गौरवनीय नमक यन्नट अवसराय मां कडवल नंदरत्न स्वामीन वहांसेगे अति गौरवनीय स्वामीन वहांसेट आशीर्वाद किरीम पिनिस सत्पुरुषकमिन युतु मे पिंवत् पिरिस मे धर्मदेशनाविदि बलापुरुत्तु वेनवा। इतिं गौरवनीय स्वामीन वहांसे पिलिबंदव वचनयक् मतक् कलोत् मान कटवल नंदरत्न स्वामी वहांसे क्यूहाम वर्तमान नोब हेमदनेक्म स्वामी वहांसे बहुम होंदिंग हादुन नमतुन्हांसे तमंगे तरुण काले ए तमंगे जीवित पेविधि भूमियट पत्नट बहु सेम खटयुत करट उदव करट यदुने अप धर्माचार्यन वहांसे वन मांकडवल सुदस्सन स्वामी वहांसे विसी गौरवनीय मांकडवल सुदस्सन स्वामी वहांसे समगम इकटम क्रिटिकल आरण्य सेनासनेट वेडम करला अभी कौर मतकरण रिटिकल लोकहामदुर केला अभी आमंत्रणे केले बहुम आदरणीयव गौरवनीय लखुहामदुरान वहांसे हेमरत्न लखुहामदुरान वहांसे अटते शिष्यरत्न विधियट पेविधि भूमियट पत्ला बहुम दुष्करव तमंगे पेविधि जीविते तुल विशाल बाधक राशि खमुवे अध्यापन कटेतु सिद्ध करगन
ලබනවරු කඳ ආරන්න සේනාසනේ වැඩ කටයුතු ආරම්භ කරමින් ඒ තරුණ දරුවෙක් විදිහට එහෙම නැත්නම් පැවිදි ජීවිතයේ තරුණයෙක් විදිහට මාංකඩල සුදස්සන ස්වාමීන් වහන්සේත් සමගම එකතු වෙලා ඒ ලබනවරු කඳ ආරන්න සේනාසනේ ආරම්භ කිරීම කටයුතු වල නිරත වෙමින් ඒ අතරේ අධ්‍යාපන කටයුතු ලැබමින් කටයුතු කරන අතරේ කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු තවත් කීප නමක් මේ ශාසනයට සසුන් ගත කරමින් ඒ ආරණ්‍ය සේනාසනයේ කටයුතුත් ඒ වගේ මේ ශිෂ්‍ය රත්නයන් වහන්සේලාගේ කටයුතුත් ඒ අධ්‍යාපන කටයුතු ලබා දීම පිණිසත් විශාල වශයෙන් වෙහෙසිලා කැප වෙලා මහන්සි වෙලා කටයුතු කරන්නට හේතුණා. ඉතින් ওই විදිහට ඉතා දුෂ්කර කාලයක් ආරණ්‍ය සේනාසනයේ ගත කරමින් වැඩ ඉන්න කාලෙදී ධර්මයට පටහැනිව ධර්මයට විකෘති ඉදිරිපත් කරමින් අධර්මවාදීන් විසින් සිදු කරගෙන ගිය විශාල අධර්ම ප්‍රචාරණ හමුවේ ඇස්කම් පියාගෙන නිහඬව බලාගෙන ඉන්නට බැරි තැනට ඒ ශාසන දයාවෙන් ඒ ශාසන මාමකත්වයෙන් කටයුතු කරන්නට යෙදුන මේ නන්දරතන ස්වාමීන් වහන්සේ මාංකඩල සුදස්සන ස්වාමීන් වහන්සේත් මූලිකත්වයේ තබාගෙන තමන්ගේ ශිෂ්‍ය රත්නයන් වහන්සේලාත් එක රාශී කරගෙන එකතු කරගෙන මූලික වශයෙන් භික්ෂු වැඩසටහන් මාලාවක් සංවිධානය කරන්නට යෙදුනා. ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුනා. ඒ වගේම විනය පිළිබඳව විනයදර ස්වාමින් වහන්සේලා වැඩමවගෙන ඒ විනය පිළිබඳව තියෙන ගැටලු සාකච්ඡා කරමින් දේශනාවන් රාශියක් සිද්ධ කරගෙන යන අතරේ විශාල වශයෙන් අවශ්‍යතාවයක් තිබුණා මේ ශාසනික මේ සිද්ධ වෙන පරිහානියන් පිළිබඳව දැකලා ඒ වෙනුවෙන් තැන් තැන් වලට වෙලා අපි කවුරුත් ස්වාධීනව ඒ වෙනුවෙන් හඬ නැගුවට ඒ සියලු දෙනාට එකට ඒක රහසී වෙන්න තැනක් තිබුණේ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේලා බොහෝම එකමුතු කරලා වැඩසටහනක් පවත්වන්නට ඕනේ කියන උදාර චේතනාවෙන් ඒ විභජ්‍යවාදී වැඩසටහන් ආරම්භ කරලා අනුරාධපුරයේ මහා සෑ මළුව අභියසය ඒ පළමුවෙනි විභජ්‍යවාද වැඩසටහන ආරම්භ කරමින් ස්වාමීන් වහන්සේලා දහසකට අධික පිරිසක් එතනට වැඩමවලා මේ ශාසනිකව සිද්ධ වෙන මේ ව්‍යසනයන් පිළිබඳව බොහොම සුවදශීලීව ඒ සියලුම ස්වාමීන් වහන්සේලා දැනුවත් කරමින් මේ ශාසන සුරක්ෂාව සඳහා සුවිශේෂී කටයුත්තක් ආරම්භ කරන්නට යෙදුණා. ඒ වැඩසටහනින් අනතුරු වැඩසටහන් රාශියක් ඉදිරියට ඉදිරිපත් කරගෙන ගිහිල්ලා ආසන්නම පින්කමක් හැටියට කොළඹ සුගතදහස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ තුල ස්වාමීන් වහන්සේලා 5000කට අධික ස්වාමීන් වහන්සේලා පිරිසක් වැඩමවලා ඒ ත්‍රිපිටක ටැප් නවීන තාක්ෂණය භාවිතා කරමින් සිදුකරණයේ තාක්ෂණික මෙවලම් භාවිතා කළ පූජා කරන පූජා කරලා ඒ වැඩසටහන් පවත්වලා විශාල ශාසනික මෙහෙවරක් සිදු කරන්නට යෙදුණා. මම මේ මතක් කරන්නට යෙදුනේ බොහොම අතලොස්සක් විතරයි. ඒ වගේම වර්තමානයේදීත් ස්වාමින් වහන්සේලා විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන ඉදිරියේදීත් සුවිශේෂී කටයුතු රාශියක් සිදු කරන්නට පිඳුරුපත් සකස් කරමින් සංවිධානය වෙමින් පවතිනවා. ඉතින් මේසා විශාල කටයුතු සිදු කරගන්නට පුළුවන්කම ලැබුණේ ඒ ශාසන මාමකත්වය ශාසනික හැඟීමකින් යුක්තව කටයුතු කරන නිසා. උන්වහන්සේගේ ජීවිතයේ වැඩි කාලයක් ඒ වෙනුවෙන් කැප කරන්නට යෙදෙනවා.
තමන්ට තනියෙන් විවේකයෙන් තමන්ගේ කටයුතු සිද්ධ කරගෙන බණ භාවනා කරගෙන රැඳෙන්නට තිබෙන කාලය මිඩංගු කරමින් මේ ශාසනික ඒකරාශී විය යුතු තැන්වල ස්වාමින් වහන්සේලා එක්රැස් කරන්නට දැනුවත් කළ යුතු තැන්වල විශේෂයෙන්ම මූලික වෙලා මෙහෙයවමින් ඒ දැනුවත් කිරීම කටයුතු සිද්ධ කරනවා එවැගේම ඒ අනුප්‍රාප්තිකෙක් විදිහට ඊළඟ පරම්පරාවක් විදිහට කොත්මලේ කුමාරකසප ස්වාමින් වහන්සේට විශාල ශක්තියක් වෙමින් ඒ ගුරු භූමිකාව තුළ විශාල කැපකිරීමක් කරමින් කටයුතු කරන්නට යෙදුණා විහිිටක තමන්ගේ අධ්‍යාපන කටයුතු පවා පැත්තකින් තබලා මේ වෙනුවෙන් වෙහෙසෙන්නට යෙදුණා මොකද මේ සියලු කාරණා අපි පෞද්ගලිකව දන්නේ අපත් උන්වහන්සේලා සමග බොහොම සමීපව වැසුරු කරනවා අපිත් ඒ ශාසනික එකම සංඝ පරම්පරාවේ ශිෂ්‍ය පිරිසක් ඒ නිසා මාංකඩල නන්දරතන ස්වාමීන් වහන්සේලා පිළිබඳව අපි පෞද්ගලිකවම දන්නා හඳුනන පිරිසක් විදිහට ඉතින් ඒ නිසා උන්වහන්සේලා අපිට විතක සහෝදරයෙක් විතක අපේ ගුරුවරයෙක් අපිට බොහෝ සෙයින් සමීප වෙලා කටයුතු කරන සත්පුරුෂ ස්වාමින් වහන්සේ නමක් ඉතින් මම මේ ටික උන්වහන්සේ වෙනුවෙන් කතා කළේ උන්වහන්සේගේ තියෙන ගුණය මෙහෙම වචනයකින් දෙකකින් කියලා ඉවර කරන්නට බැරි බව දන්න නමුත් අපෙන් විය යුතු යුතුකමක් විදිහට උන්වහන්සේට කරන ගෞරවයක් විදිහට උන්වහන්සේගේ මේ ජන්මදිනයේදී ආශිර්වාද කිරීම පිණිස ඒ දේ සිහිපත් කළ යුතු නිසා මොකද උන්වහන්සේ ශාසනික වෙනි ශාසනයේ වෙනුවෙන් මේ සිදු කරන මෙහෙවර උන්වහන්සේට අපි ආශිර්වාද කිරීම පිණිස සිහිපත් කළ යුතුම වෙනවා ඒ සත්පුරුෂ අදහසින්මයි මම මේ කාරණා ටික බොහොම කෙටියෙන් සිහිපත් කළේ තව සිහිපත් කරනවා නම් ධර්මදේශනාව පසකින් තබලා මේ පුරා පැයක කාලය මදි වේවි උන්වහන්සේ ශාසනිකව කරන්නට යෙදුනා වූ මෙහෙවර පිළිබඳව එකින් එක ඔබව දැනුවත් කරන්නට ගියොත් ඒ නිසා අපි මේ පිළිබඳව දීර්ඝව කතා කරන්නට කාලය වැය කරන්නේ නැතුව උන්වහන්සේට අප මේ සිද්ධ කරන මේ ධර්ම දේශනාවෙන් ජනිත වෙන පුණ්‍ය ශක්තියත් ඒ වගේම අපේ පැවිදි ජීවිතේ පුරාවට සිද්ධ කර සියලුම පුණ්‍ය ශක්තියන උන්වහන්සේගේ ජීවිතයේදී උන්වහන්සේ සිද්ධ කරගත්ත නේකුත් විවිධාකාරයේ සිද්ධ කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියන් වල බලයනොත් ශාසන මාමක සත්පුරුෂ අදහස් ඇති සියලු දෙනාගේ ආශිර්වාද ශක්තියනොත් උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබිලා උන්වහන්සේගේ ජීවිතයේ දීර්ඝායු සම්පත්තිය භාවයකට පත් කරගෙන තවදුරටත් මේ සිදු කරන ශාසනික මෙහෙවර හුදු විශාල භික්ෂු සංඝයා කෙරෙහි ඒ වගේම අනාගත පරම්පරාව වෙනුවෙනුත් ඒ වගේම මේ දායක පින්වතුන් වෙනුවෙනුත් සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්නටත් ඒ වගේම උන්වහන්සේ ප්‍රාර්ථනා කරන හේතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන නිවනේ සැනසීම පිණිස මේ ජීවිතය තුළ උපරිමයෙන් වෙහෙසෙන්නට මාර්ගයේ වඩන්නට ඒ අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබිලා යම් බාධාවක් උපද්‍රවයක් තියෙනවා නම් ඒ සියල්ල දුර වෙලා ඒ ජීවිතේ සාර්ථක ජීවිතයක් බවට පත් කරගෙන යන ගමනට තව තවත් මේ පුණ්‍ය ශක්තියෙන් ආශිර්වාද ශක්තියෙන් උපනිශ්‍රේ වේවා කියලා අපි කවුරුත් පළමුවෙන්ම ආශිර්වාද කරන්නට ඕනේ. එහෙමනම් පින්වත්නි අපි දේශනාව අවසානයේදීත් නැවත වතාවක් උන්වහන්සේගේ ජන්මදිනයේ සිහිපත් කරලා ඒ ආශිර්වාදය කිරීම ඇතුළු ආශිර්වාද කළ යුතු අයට ආශිර්වාද කරන්නටත් එවගේම පින් අනුමෝදන් කළ යුතු අයට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් අපි දේශනාව අවසානයේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත්නි අද දවසේදී මම මාතෘකා වශයෙන් තබන්නට යෙදුනේ අත්තිරාග සූත්‍ර දේශනාව ඇසුරෙන් දහම් පාඨයක්. ඒ සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ තුල අන්තර්ගත වෙන අත්තිරාග සූත්‍ර දේශනාව තෝරා ගන්නට යෙදුනේ මෙහි සතර ආහාරයන් පිළිබඳව
සිදු කරනු ලබන සුවිශේෂී පැහැදිලි කිරීමක් හමුවේ. සතර ආහාරයන් පිළිබඳව කතාබහ කරන්නට මම මාතෘකා වශයෙන් යොදාගත්තේ මේ සූත්‍ර දේශනාවයි. බෞද්ධ ඔබ අප හැම දෙනෙක්ම ධර්ම දේශනාවලදී ඕනතරම් මේ සතර ආහාරයන් පිළිබඳව ධර්ම ශ්‍රවණය කරලා තියෙනවා. ඒ නමුත් පින්වත්නි මේ සිද්ධ කරන සතර ආහාරයන් පිළිබඳව මේ දේශනාව අප කලින් දන්න දහම් කරුණුයි මේ අහන්නේ. අපි මීට කලින් මේ බණ අහලා තියෙනවා. මේ කරුණ ටික අපි දන්නවා කියන හැඟීමෙන් යුක්තව ශ්‍රවණය කරන්නට එපා. දන්න දේ තව වර්ධනය කරගන්නටත් නොදන්න යමක් ඉගෙන ගන්නටත් පුළුවන්කම ලැබෙන විදිහේ මේ දේශනාව කෙරෙහි කන් යොමලා හිත යොමලා හොඳින්ම අවධානයෙන් යුක්තවම ශ්‍රවණය කරන්නට කියලා මුලින්ම සිහිපත් කරනවා. මේ සූත්‍ර දේශනාවේදී භාගතුන් වහන්සේ මතක් කරනවා මහණෙනි කබලින්කාර ආහාරය ඕලාරිකං වා සුකුමං වා ඕලාරික වශයෙන්ුත් තියෙනවා සුකුම වශයෙන්ුත් තියෙනවා. ඒ වගේම ස්පර්ශ ආහාරය දෙවන්නයි මනෝ සංචේතන ආහාරය තුන්වැන්නයි විඥාන ආහාරය හතරවැන්නයි කියලා මේ ආහාර කාරණාව කතා කරනවා. ආහාර තීති ආහාරම් යමකට උපකාර වෙනවා නම් යමක් නිර්මාණය කරන්නට දායක වෙනවා නම් යමකට ආහාරයක් වෙනවා නම් ඒ ධර්මිය ආහාරයයි කියලා හඳුන්වනවා. එහෙනම් මේ ආහාර කාරණාව ආහාර පරියාය තුළ මේකත් පැතිකඩවල් කතාබහ කරන්නට තිබෙනවා. නමුත් ඒ අතරදී මේ සූත්‍ර දේශනාවේ කතා කරන විකාශනය වෙන දහම් කරුණොස්සේ මම මේ ආහාර පරියාය ටිකක් ගැඹුරට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒස ඔබේ අවධානය හොඳට යොමු කරගෙන මින් ඉදිරියට කතා කරන කරුණු ටික ශ්‍රවණය කරන්නට ස්වභාවයෙන් සියුම් සහ ගැඹුරු අර්ථයන් මේ තුල අන්තර්ගත වෙන නිසා කබලින්කාර ආහාරය ඕලාරික සහ සුකුම කියලා කාරණා දෙකකට බෙදනවා. මොකද්ද මේ ඕලාරික සහ සුකුම කියලා කියන්නේ? ඕලාරිකයි කියලා කියන්නේ රළු වශයෙන් තියෙනවා. සුකුමයි කියලා කියන්නේ සියුම් වශයෙන් තියෙනවා. මේ කබලින්කාර ආහාරයේ රළු වශයෙන්ුත් සියුම් වශයෙන්ුත් තියෙන ආහාර ප්‍රභේද දෙකක්. ආහාරයේ කබලින්කාර ආහාරයයි. කබලින්කාර ආහාරය කියලා කිව්වහම අපි කන බොන දේ අයිති වෙනවා මේකට. අපි ආහාරයන් විදිහට ගන්න බත් පාන් කෝපි කඩල මුං ඇට ආදී මේ විදිහට නම් කළොත් ඒ අපි ආහාර වශයෙන් පාන වශයෙන් ගන්නා වූ සියලුම දේ මේ කබලින්කාර ආහාරයට අයිති. මනුස්ස ප්‍රජාව විදිහට මනුස්ස ලෝකයේ ජීවත් වෙන අප හැම දෙනෙක්ම ගන්න මේ ආහාරය කබලින්කාර ආහාරයේ ඕලාරික අවස්ථාවක්. රළු මට්ටමක්. හැබැයි දේවත්වයට ගිහාම ඒ දෙවිවරු අපි වගේ රළු ආහාරයන් ආහාරයට ගන්නේ නැහැ. ඒ දෙවිවරුන්ගේ ආහාරයේ විදිහට පවතින්නේ රස ඕජාව, ඕජාසාරය. ඒ දෙවිවරුන් ගන්නා වූ ආහාරය පැහැදිලිව පෙන්වන්න පුළුවන් සුකුම ආහාරයක් කියලා, සියුම් ආහාරයක්. අප ගන්න ආහාරයේ රළුයි. මොකද අපි හැම දිනාටම තියෙන රළු ශරීරය හින්දා අපිට දැඩි වෙච්ච, දෘඩ වෙච්ච, රළු වෙච්ච ශරීරයක් තමයි හම්බ වෙලා තියෙන්නේ. මේ ශරීරයේ ස්වභාවය අනුව, රළු ශරීරයේ ස්වභාවය අනුව ඒ ශරීරයට අවශ්‍ය වෙන ආහාරය රළු ආහාරයකින් භාවිතා කරනවා. නමුත් දේවත්වයට යනකොට ඒ දේවත්වය තුළ තියෙනවා
අතිශයම සියුම් බවක් සියුම් ස්වභාවයක් මේ සියුම් ස්වභාවයට අවශ්‍ය කරන ආහාරය සියුම් ආහාරයක් හැබැයි මේ ආහාර දෙකම කබලින්කාර ආහාරයයි කෙනෙක් හිතන්න පුළුවන් කබලින්කාර ආහාරය කියලා කිව්වොත් අපි කන බොන ආහාරය විතරයි කියලා නෑ මේ කාම ලෝකයේ ජීවත් වෙන සියලුම සත්වයන්ට ආහාරය වෙන ප්‍රධාන आहारे रूपयागे पवत्न पिनस उपकार वेन प्रधानम आहारे तमय कबलिंकार आहारे कबलिंकार आहारे तुरव मे रूपकाय पवत्पगन्नट नहेकि एषा कामलोके जीवत्वेन सियलुम सत्यांट मे कबलिंकार आहारे अवश्यतावे तियेनवा एक ओलारिक सुकुम कियला बेदन्ने अर मम मुलिं पेन्नपु विदिहट ඒ සියුම් කයවල් තියන අයට සුකුම ආහාරයක් රළු කයක් තියන අයට රළු ආහාරයක් ඕලාරික ආහාරයක් අවශ්‍ය වෙනවා. එහෙනම් අපි බලමු ස්පර්ශ ආහාරය. ස්පර්ශය ආහාරයක් කුමටද? වේදනා සංඥාවන් වලට ආහාරයක් වෙනවා ස්පර්ශය. මොකද ස්පර්ශයක් නොලැබුණේ නම් වේදනාවක් සංඥාවක් උපදින්නට හේතු නැහැ. ස්පර්ශය නිසාම තමයි වේදනා සංඥාවන් ඇති කරවන්න පුළුවන්කම තියෙන්නේ. යමක් නිර්මාණය කරන්නට යමක් උපදවන්නට උපකාරක වෙච්ච ධර්මයන් වලට ආහාර කියලා කතා කරන්න පුළුවන්. එනිසා ස්පර්ශය කියලා කියන්නේ වේදනා සංඥා වලට आहार कृत्यकिन संबंध विनो मनोसंचेतन आहार मनोसंचेतन आहार कीलकियान्ने वेदना संज्ञा संकार मे नाम धर्मयं उपकार करगन विज्ञाने उपद्वन्ते हेतु वेनो एमनं विज्ञाने उपद्वालीम पिनिस हेतु वेन आहारे विधिर तमाई मनो संचेतन आहारे हनुन्नाने मे धर्मतावल यम पवत्मक एतिवीम पिनिस नाम रूप धर्मयागे पवत्म वश्य विनो नाम रूप धर्मयां उपदवालीम सदहा वैविन आहारे तमाई विज्ञान आहारे केलकियन खबलिंकार आहारे स्पर्श आहारे मनोसंचेतन आहारे विज्ञान आहारे कियला आहार धर्मयो हतरक बुदुरजानन वहांसे देशना करनो मे आहार धर्मयां पिलिबंदव विविध विविध वो धम विग्रहयां अपिट सूत्र पिटके तुल अभिधर्म पिटके तुल देक गन्नट हंदुन गन्नट अवस्थाव सलसेनो अभी टिका कल्पना करला නුවණින් විමසලා බැලුවොත් මේ අතර සම්බන්ධතාවයකුත් ගොඩනගා ගන්නට පුළුවන්කම තියෙනවා. කබලින්කාර ආහාරය ස්පර්ශ ආහාරයට ආහාරයක් වෙනවා. ස්පර්ශ ආහාරය මනෝ සංචේතන ආහාරයට ආහාරයක් වෙනවා. මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරයට ආහාරයක් වෙනවා. විඥාන ආහාරයේ නැවත කබලින්කාර ආහාරයට ආහාරයක් වෙනවා ස්පර්ශ ආහාරයට ආහාරයක් වෙනවා මේ විදිහට මේ ආහාර ධාම එහෙම නැතිනම් ආහාර ක්‍රියාවලිය චක්‍රයක් විදිහට පවතිනවා මේක තමයි ලෝකයේ රඳා පැවැත්ම මේක තමයි ලෝකයේ තුල සිද්ධ වෙන සංසිද්ධිය මේ ආහාර පරයයන් මුළු ලෝකෙම සිද්ධ වෙන ක්‍රියාවලිය පෙන්වන්නට පුළුවන්කම තියෙනවා ලෝකේ කියලා ගත්තහම මෙතනදි කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ ස්කන්ධ ලෝකේ පංචස්කන්ධ ලෝකේ කියලා අපි කතා කරන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයකින් යුක්ත සමස්ත ලෝකේම කැටි කරන්න පුළුවන් මේ ස්කන්ධ පහට මේ ස්කන්ධ පංචකය තුල කතා කරන මේ ධර්මතා න්‍යාය තුල මේ ධර්මතාතික සකස් වීම පිණිස සිද්ධ වෙන ක්‍රියාවලිය තුළ
මේ ආහාර ධාමයේ එහෙම නැතිනම් ආහාර ක්‍රියාවලිය පෙන්වන්න පුළුවන්. අපි ගත්තොත් මම ඔබට මේ කාරණාව පැහැදිලි කිරීම පිණිස පුංචි කරුණු ටිකක් පෙන්වන්නම්. අපි අද ජීවත් වෙනවා කියලා ගත්තහම අද අපේ ජීවිතය කියලා කතා කරන තැන තියෙන මොන වගේ පරිසරයක්ද කියලා බලන්න. අද අපි කවුරුත් ජීවත් වෙනවා කියලා ජීවත් වෙන්නේ ඇහෙන් ගන්න අරමුණු, කනෙන් ගන්න අරමුණු, නහයෙන් ගන්න අරමුණු, දිවෙන් ගන්න අරමුණු, කයෙන් ගන්න අරමුණු සහ හිතේ හිතේ හිතන කල්පනා කරන අරමුණු. ඇහැ, කන, නහය, දිව, ශරීරයේ මනස කියන මේ ආයතනයන් හරහා අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ ටික මතක ගොඩනගපු පරිසරයයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මෙන්න මේවා මෙනෙහි කිරීමෙන්, මේවා සිහි කරමින් තමයි අපි අපේ ජීවිතේ ගොඩනගලා තියෙන්නේ. අපිට ජීවිතය කියලා සිහි කරන්න තියෙන්නේ මෙන්න මේ ගොනුව තුල තියෙන අරමුණු ටික. එයින් පරිබාහිරව අල්ප මාත්‍රයක දෙයක් අපිට සිහි කරන්නට පුළුවන්කමක් නැහැ. මනසට එහෙම නැතිනම් හිතට රූප බලන්න ඕන වුණාම, වර්ණ රූපේ බලා ගන්නට ඕන වුණාම ඒ සඳහා ඇහැ කියන ක්‍රියාවලිය උපදවන්නට වෙනවා. ශබ්ද අහන්නට කන උපදවන්නට වෙනවා. ගඳ, සුවඳ, රස, ස්පර්ශයන් ලබන්නට නහය, දිව, ශරීරය උපදවන්නට වෙනවා. උපදවන්නට කියලා කියන්නේ සක්‍රිය කරන්නට වෙනවා. එහෙමනම් මේ මනසට ආහාර ටිකක් දෙන්න, එහෙම නැත්නම් අරමුණු ටිකක් දෙන්න ඕන වෙනවා. හිතට අරමුණු ටිකක් ගන්න නම් රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන ආදී මේ ආරම්මණයන් ලබා දෙන්නට ඕනේ. මේ අරමුණු ලබා දෙන්නට නම් ඒ අරමුණු ගන්න පුළුවන් පැන් ටික හදන්න ඕනේ. ඒ තමයි ඇහැ, කන, නහය, දිව, ශරීරය හදන්නට ඕනේ. ඇහැ හදන්න, කන හදන්න, නහය හදන්න, දිව හදන්න, කය හදන්න නම් ඒවා නිර්මාණය කරන්නට වෙන්නේ උපාදාය රූප මුල් කරගෙන. ඇහැ කියන්නේ උපාදාය රූපයක්. සතර මහා ධාතුවෙන් සකස් වුණ රූපයක්. සතර මහා ධාතුව නිසා උපන්න රූපයක්. කන කියලා කියන්නේ සතර මහා ධාතුව නිසා උපන්න රූපයක්. නහය, දිව, ශරීරය කියලා කියන්නේ සතර මහා ධාතුව නිසා උපන්න රූපයක්. උපාදාය රූප කියලා නම් කරනවා. මෙන්න මේ උපාදාය රූප ටික හදන්න වෙන්නේ මේවා ස්පර්ශ ආයතන බවට පත් කරන්නට ඕනේ. මේවා ස්පර්ශ ආහාරය බවට පත් කරන්නට, එහෙම නැත්නම් ස්පර්ශ ආයතන බවට පත් කරන්නට නම් මේවා රූප ගුණ එකතු කරලා හදන්නට ඕනේ. ප්‍රසාද රූපයන් ටික නිර්මාණය කරන්නට ඕනේ. මෙන්න මේ ප්‍රසාදයන් නිර්මාණය කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා පෝජාසාරය. එහෙම නැතිනම් තව විදිහකට කිව්වොත් සතර මහා ධාතු ඕන වෙනවා. මේවා පවත්වන්නට සතර මහා ධාතු ඕන වෙනවා. නිර්මාණය කරන්නටත් පවත්වන්නටත් සතර මහා ධාතු උපකාර වෙනවා. ඒ නිසා ඇහැ නිර්මාණය කරන්නට, ඇහැ කියලා කියනකොට මෙතන ප්‍රසාද රූපේම දකින්න, ප්‍රසාදේ නිර්මාණය කරන්නට, කන නිර්මාණය කරන්නට, එහෙම නැත්නම් සෝත ප්‍රසාදේ නිර්මාණය කරන්නට ආහාරය අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා තමයි අපිට කනබුන ආහාරය ගන්න වෙලා තියෙන්නේ. කබලින්කාර ආහාරයේ අවශ්‍යතාවය තියෙනවා. ඔබ හිතලා බලන්න ඔබ ගන්න ආහාරයන් තුළ සමහර වෙලාවට ඔබට අසනීප තත්ත්වයකට පත් වෙලා හෝ යම් ආහාර රුචිකත්වයේ නැති වෙලා ගිහිල්ලා ආහාර ගැනීම දින ගණනාවක් ප්‍රමාද කළොත්, ආහාර නොගෙන හිටියොත් ඔබට සිද්ධ වෙන දේ මොකක්ද කියලා චුට්ටක් ඔබ හිතලා බලන්න. සමහරලාට ඔය වෛරස් රෝගයක් වගේ යම් කායික අපහසුතාවයක් දැඩිව දැනුන වෙලාවක ආහාර පාන ආදී ගන්නට බැරුව ගිහිල්ලා ඔබ අත්විඳලා ඇති සමහර විට. ඒ වෙලාවට
ඇස්පෙනීමේ යම් අපහසුතාවයන් දැනෙනවා. කන් ඇහෙන එකේ යම් අපහසුතාවයන් දැනෙනවා. ගඳ සුවඳ දැනෙන්නේ නැතුව යනවා. අඩු වෙලා යනවා. සමහර වෙලාවට මොන දේ ගත්තත් කිසි පිරියක් නැහැ රසක් දැනෙන්නේ නැතුව යනවා. එමනම් ඒ අර ආහාරයන්ගෙන් පවත්තන මෙම ආයතන ටිකේ ප්‍රසාදයේ ක්‍රියාවලිය තුල බොහොම කර්කශ භාවයට පත් වෙලා ඒව බොහොම සියුම්ව පවතින ස්ථානයක්. නමුත් ඒට අවශ්‍ය කරන ආහාරය නිසි පෝෂණය නොලැබීම නිසා ඒ අවස්ථාවන් බොහෝ සෙයින් දුර්වර්ණ වෙලා දුර්වල වෙලා යනවා. ඒ නිසා පෙනීමේ දෝෂ එන්න පුළුවන්, ඇහිීමේ දෝෂ එන්න පුළුවන්, ගඳ සුවඳ රස ස්පර්ශයන් දැනෙන එකේ යම් අපහසුතාවයන් දැනෙන්නට පුළුවන්. නැවත ආහාරයෙන් ආහාර අරගෙන කබලින්කාර ආහාර අරගෙන ටික දවසක් යනකොට තමයි නැවත යථා තත්ත්වයන් වලට මේ ආයතනයන්පත් වෙන්නේ. එහෙමනම් ඒකට හේතුව මේ ආහාරය මත තමයි මේ ආයතන ටික පවතින්නේ. ඒ නිසා මේ ආයතනයාගේ නිර්මාණය වීම සඳහා රූපයාගේ පැත්තෙන් තියෙන ප්‍රසාදයන් ටික නිර්මාණය වීම සඳහා උපකාර වෙන ආහාරය තමයි කබලින්කාර ආහාරය කියලා කියන්නේ. ඒ ආහාරය තුල අපිට තියෙන රළු ඇහැ කන නහය දිව ශරීරය කියලා කියන්නේ රළුවෙන් තියෙන ආයතනය. ඒ නිසා අපිට රළු ආහාර ඕන වෙනවා. ඕලාරික ආහාරයන් ඕන වෙනවා. දෙවියන්ට තියෙන්නේ බොහොම සියුම් මට්ටමේ පවතින ඇහැ කන නහය දිව ශරීරය. ඒ නිසා දේවත්වයට එහෙම නැතිනම් ඒ මට්ටමේ සියුම් කය පවතින අවස්ථාවන් වලට සුකුම රූප වලට සුකුම ආහාරය අවශ්‍ය වෙනවා කබලින්කාර ආහාරේ. ඊට පස්සේ මෙම ආහාරය ලබා දුන්නහම මෙම ආයතන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ආයතනයාගේ ක්‍රියාවලිය සිද්ධ වෙනකෙගේ ප්‍රතිඵලයක් විදිහට හැදෙනවා ස්පර්ශය. එනම් ස්පර්ශය කියන එක ලබා ගැනීම පිණිස ආයතන සකස් කළ දෙන්නට දායක වුණ කබලින්කාර ආහාරය ස්පර්ශයට ආහාරයක් වෙලා තියෙනවා. මේ ස්පර්ශය නිසා ඇහැ රූප චක් විඥානය නිසා උපදින ස්පර්ශයක් තියෙනවා. කන සෝතය එහෙම නැත්නම් කන සද්දය සෝත විඥානය නිසා ස්පර්ශයක් උපදිනවා. මේ විදිහට මේ ආයතනයාගේ ක්‍රියාවලිය නිසා යම් ස්පර්ශයක් උපදිනවා නම් මේ ස්පර්ශයේ මුල් කරගෙන ස්පර්ශයේ හේතු කරගෙන තමයි වේදනාව සංඥා සංකාරයන් උපදින්නේ. යම් තැනක වේදනා සංඥා සංකාරයන් උපදිනවා නම් ඒ ඉපදීම පිණිස හේතු වෙච්ච ධර්මයක් තමයි මේ ස්පර්ශය කියලා කියන්නේ. එහෙමනම් ස්පර්ශයේ වේදනා සංඥා උපද්දවන්න හේතු වුණා නම් ස්පර්ශ ආහාරයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ස්පර්ශ ආහාරය නොලැබෙනකොට වේදනා සංඥා සංකාරයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වේදනා සංඥා සංකාරයන් ක්‍රියාත්මක වෙන්න නම් ස්පර්ශ ආහාරය අවශ්‍ය වෙනවා. පස් ආහාරය ඕන වෙනවා. ඊළඟට මේ වේදනා සංඥා සංකාරය කියන මේ ධර්මයන් ටික එකතු වෙලා ඒ නිර්මාණය වෙන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට ඒ හඳුනා ගන්න බව තමයි විඥාණයෙන් කරන්නේ. ස්පර්ශ නිසා වේදනාවක් උපදවලා වේදනා නිසා සංඥා සංකාරයන් උපදවපුවහම ඒ සංකාරයෙන් දෙන තොරතුරු ටික එකතු කරලා විඥාණය විසින් හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. මෙන්න මේ විඥාණය විසින් සිද්ධ කරන මේ හඳුනා ගැනීමට උපකාර කරපු හේතු වෙච්ච ආහාරයක් වෙච්ච ධර්මිය තමයි මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ. මනෝ සංචේතන ආහාර කියනවා. එහෙමනම් මේ මනෝ සංචේතන ආහාරයේ විඥාණය උපද්දවනවා. ඒ උපදවන විඥාණය නැවත වතාවක් ආයතන වලට බැහැ ගන්න නම් මේ හිතින් නැවත ඇහැ පරිහරණය කරන්න නම් කන නහය දිව ශරීරය පරිහරණය කරන්න නම් මනස පරිහරණය කරන්න නම් මේ විඥාණයට නැවත සිද්ධ වෙනවා ආයතන ටික නිර්මාණය කරන්න. ඒ ආයතන ටික නිර්මාණය කරන්නට පෙර මේ විඥාණයට සිද්ධ වෙනවා නාම ධර්ම රූප ධර්ම නැවත එකට මුණගස්සන්න.
ඒ නිසායි විඥානයේ නාම රූප නිර්මාණය කරනව උපද්දවනවා කියලා කියන්නේ. නාම රූප දෙක උපද්දවපුවහම ඒ නාම රූප දෙකට නැවත ආයතන ටික හදන්න පුළුවන්කම තියෙනවා. මේ විඥානයේ නැවත නාම රූප උපද්දවනවා නම් නාම රූප උපද්දවීම පිණිස තියෙන එකම ආහාරය මේ විඥාන ආහාරයයි. විඥාන ආහාරයක් විදිහට ක්‍රියාත්මක වෙනවා නාම රූප උපද්දවාලීම පිණිස. නාම රූප දෙක උපදිනකොට රූප ධර්මයට කබලින්කාර ආහාරයක් නාම ධර්මයට නැවත ස්පර්ශ ආහාරයක් ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා මේ නාම රූප දෙක උපද්දවනවා කියලා කියන්නේ මාපහ ස්පර්ශ ආහාරයකට කබලින්කාර ආහාරයකට ආහාරයක් වෙනවා මේ විඥාන ආහාරය. මේක චක්‍රයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ආයත් විඥාන නිසා නාම රූප හටගෙන නාම රූප නිසා සලආයතන හටගෙන සලආයතන නිසා ස්පර්ශ වේදනා හටගෙන ස්පර්ශ ආහාරය උපදවල වේදනාව හටගෙන ආදී මේ චක්‍රයක් මෙතන ක්‍රියාත්මක වෙනවා. සංසාර චක්‍රය මේක ඇතුලේ නිර්මාණය වෙනවා. පටිච්ච සමුප්පාද න්‍යාය පටිච්ච සමුප්පාද න්‍යාය අර්ථයක් වෙනමම පවතිනවා. ආහාර පරයයක් වෙනමම පවතිනවා. ඒ නිසා මේ ආහාර පරයයනොත් පටිච්ච සම්පාද න්‍යායයේ සිද්ධ වෙන සිද්ධීන් ටික විස්තරාත්මකව පැහැදිලි නොකලට ඒ ක්‍රියාවලියම මේක තුල සිද්ධ වෙනවා. මෙන්න මේ සිද්ධ වෙන ආහාර ක්‍රියාවලිය පිළිබඳව යම් කෙනෙක් හොඳට නුවණින් හඳුනාගත්තොත් මෙන්න මේ ආහාර ක්‍රියාවලිය තුල සිද්ධ වෙන ඊළඟ ක්‍රියාව නතර වෙනවා. හැබැයි නුවණින් හඳුනා ගන්නට නොහැකි වුණොත් මේක ඇතුලේ සසර ගමනකට හේතු වෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. අපි බලමු නුවණ නැති කෙනාට සිද්ධ වෙන්නේ කොහොමද කියලා මේ ආහාර ක්‍රියාවලිය තුල. මම හිතන ඔබට යම් අදහසක් දැනුමක් ඇති වෙන්නට ඇති මේ සතර ආහාරයේ ක්‍රියාවලිය මොකක්ද කියලා. කබලින්කාර ආහාරය ස්පර්ශ ආහාරයට කොහොමද බලපාන්නේ? ස්පර්ශ ආහාරයේ මනෝ සංචේතන ආහාරයට කොහොමද බලපාන්නේ? මනෝ සංචේතන ආහාරයේ විඥාන ආහාරයට කොහොමද බලපාන්නේ? විඥාන ආහාරයේ නැවත නාම රූප නිර්මාණයේදී රූපයට සහ නාමයට එහෙම නැතිනම් කබලින්කාර ආහාරයට සහ ස්පර්ශ ආහාරයට කොහොමද බලපාන්නේ කියන මෙන්න මේ චක්‍රය වැඩ කරන විදිය පිළිබඳව ඔබට යම් අදහසක් ඇති කියලා මා විශ්වාස කරනවා. අපි මේ අනතුරු මේ තුල අන්තර්ගත වෙන අනවබෝධය නිසා සිද්ධ වෙන්න පුළුවන් සිද්ධිය මොකක්ද කියලා විමසලා බැලුවොත් කබලින්කාර ආහාරය මේ ආයතන ටික නිර්මාණය කරනකොට ප්‍රසාදයන් සකස් කිරීම සඳහා දායක වෙනවා කියන කාරණාව අපි මතක් කළා. මේ කබලින්කාර ආහාරයක් අපි හිතමුකෝ චක්කු ප්‍රසාදේ සෝත ප්‍රසාදේ කියලා ප්‍රසාද වචනේ අපි භාවිතා කළාට මේ කබලින්කාර ආහාරයක් එහෙම නැතිනම් මේ සතර මහා ධාතුවක්මයි කියලා නොදන්නකම යෙදුනහම එතනදී යන්න ඒ කෙරෙහි ආසාවක් එහෙම නැතිනම් රාගයක් උපදිනවා. ඇහැ පිළිබඳව ඒ ඇහැට පේන රූපයන් පිළිබඳව රාගයක් උපදිනවා. කන පිළිබඳව කනට ඇහෙන ශබ්දයන් පිළිබඳව රාගයක් උපදිනවා. මේ විදිහට මේ ආයතනය හෝ ආයතනයට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස කෙරෙහි රාගයක් ඇති වෙනකොට ඒ කෙරෙහි තණ්හාවෙන් බැඳෙනවා. තණ්හාවෙන් බැඳෙනවම තියෙන දෝෂය තමයි විඥානයේ මේ රූපේ කෙරෙහි පිහිටනවා. ඒ වගේම විඥානයේ රූපේ මත පිහිටමින් වැඩෙනවා. මේකක් ගානේ මම පැහැදිලි කරන්නම්. මේ විදිහට විඥානයේ රූපේට තිතියක් වෙනවා. විඥානයේ රූපේට බැස ගන්නවා. රූපේ තුල පිහිටනවා. ඒ වගේම රූපේ තුල වැඩෙනවා. විඥානයේ ඒ මත බැස ගන්නවා. මේ විදිහට විඥානයේ පිහිටලා ඒ තුල වැඩෙනකොට නැවත නාම රූපේ බැසගත්තා කියන තැනකට යනවා. මොකද විඥානයේ ඒ මට්ටමට අරන් ගියාම
ඒ තුලින් විඥානයේ හැකියාව තමයි නැවත නාම රූප හදන එක. එහෙමනම් මේ බැසගත් තැනට අදාළ නාම රූපයක් නිර්මාණය කරනවා. නාම රූපේ බැස ගැනීමක් සිද්ධ වෙනවා. ඒ විදිහට නාම රූපේ බැසගත්තහම ඒ නාම රූප මුල් කරගෙන සංස්කාර ධර්මයන් හැදෙනවා. කර්ම සකස් වෙනවා. කර්මයාගේ සකස් වීමකට වැඩිවීමකට යනවා වර්ධනය වෙනවා කර්ම ටික. මේ විදිහට කර්ම සකස් වෙනකොට ඒ තුල නැවත අලුතෙන් යමක් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන එක කෙරෙහි ජාති ජරා ව්‍යාධි මරණ එහෙම නැතිනම් ජරා ව්‍යාධි මරණ ආදී දුක් ටිකකට මූණ පාන්න වෙනවා. ඒ දුක හට ගන්නකොට ඒ දුක හටගත් කල්හි පීඩාකාරී බවක් අපහසුතාවයක්කට පත් වෙනවා. මෙන්න මේ විදිහට සසරක දුක ගෙන දෙන්නට මේ ආහාරය උදව් වෙලා තියෙනවා. අපි මේක ටිකක් නිදහසේ විවේකයේ අරගෙන හිතන්න පුළුවන් විදිහට මම කරුණු ටික පැහැදිලි කරලා දෙන්නම්. අපි ගත්තොත් ඇහැට රූපයක් පේනකොට මේ ඇහැට රූපයක් පේනවා කියන තැනක සිද්ධ වෙලා තියෙන්නේ කබලින්කාර ආහාරයේ ක්‍රියාවලියක්. ඇහැ කියන්නේ රූපේ කියන්නේ කබලින්කාර ආහාරයටයි තියෙක. මේක එකින් එක ගත්තට මේ සියලු ටික එකට සම්බන්ධ වෙන නිසා මම සියල්ල එකට පැහැදිලි කරලා කොහොමද වෙන්නේ කියලා මතක් කරන්නම්. ඇහත් රූපයත් කබලින්කාර ආහාරයටයි ති. ඒ නිසා උපදින ස්පර්ශය පස් ආහාරයටයි ති. ඇහත් රූපයත් චක්කු විඥානයත් නිසා උපදින ස්පර්ශයක් කියලා කතා කරන්නේ. මේ ස්පර්ශය කියන එකයි පස් ආහාරයයි. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනාවන් උපදිනකොට මේ මනෝ සංචේතන ආහාරයයි. මනෝ සංචේතන ආහාරය නිසා උපදින විඥාණය. එහෙම නැතිනම් මේ වේදනා සංඥා සංකාරයන් නිසා උපදින විඥාණය විඥාන ආහාරයටයි තියෙන්නේ. මේ විදිහට ගත්තාම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ ගැනමයි මේ තව විදිහකට කතා කළොත් කතා කරලා තියෙන්නේ. යම් තැනක රූපයක් හටගන්නකොට එකන ඇහැට රූපයක් මුණ ගැහෙනකොට ඒ පිළිබඳව සිද්ධ වෙන න්‍යාය ධර්මයේ කාරණාව හඳුනා නොගන්නකොට එහි යථා ස්වභාවය හඳුනා නොගන්නකොට කියලා කියන්නේ අවිද්‍යාව යෙදෙනකොට ඒ කෙරෙහි කැමැත්තක් ඇති වෙලා තණ්හාවක් ඇති වෙනවා. ඇහැට පේන රූපේට තණ්හාව ඇති වුනහම ඒ රූප පැත්තට තමයි මේ හිත ඇදගෙන යන්නේ. අපි හිතමුකෝ ඇහැට පේනවා ලස්සන මලක් කියලා. ඇත්තටම ඇහැට පේන්නේ වර්ණ රූපයක්. ඇහැට වර්ණ රූපයක් පේන තැනක ඒක ලස්සන මලක් කියන තැනකට වේදනා සංඥා සංකාරයන් ඉපදිලා මනෝ විඥාන මට්ටමින් ලස්සන මලක් කියලා හඳුනා ගන්නවා. හැබැයි දැන් මේ ලස්සන මලක් කියලා හඳුනාගත්තට මේ මල කියන කාරණාව පිළිබඳව තියෙන්නේ රූපේ පැත්තට නැඹුරු වෙච්ච ගතිය නම් අන්න හිත ඇලුම් කරනවා මේ රූපයට. ඇස් ඉදිරි පිටට ආපු වර්ණ සටහනට රූපයට තමයි ඇලුම් කරන්නේ. දැන් මේ ඇස් ඉදිරි පිටට ආපු රූපයට වර්ණ සටහනට එහෙම නැතිනම් අර කබලින්කාර ආහාරයට ඇලුම් කරනකොට විඥානේ ඒ පැත්තට ඇදගෙන යනවා. විඥාන තితి වෙනවා. විඥානේ ඒ පැත්තට බැස ගන්නවා. විඥානේ ඒ පැත්තේ පිහිටනවා. විඥානේ ඒ පැත්තට ඇදගෙන යනවා. අජ්ජෝසාය තිට්ඨති ඒ පැත්තට බැස ගන්නවා. එහෙම බැස ගත්තාම ඒ අරමුණ මුල් කරගෙන හිතේ නැවත නාම රූප හට ගන්නවා. අපි ගත්තොත් අන්න එතකොට වෙන්නේ එක අනිත් පැත්තට වෙන එක. ඇහැට රූපයක් හම්බ වෙලා ඒ රූපයට මල කියලා හිතුව එක තමයි වෙච්ච සිදුවීම තියෙන්නේ. හැබැයි අනිත් පැත්තට යනවා නැවත නාම රූපේ පැත්ත බලාගෙන හට ගන්නකොට මලත් ඇහැට හම්බ වුණා කියන තැනකින් තමයි ඊළඟට යන්නේ. ඇහැට පේන රූපය මලක් කියලා හිතපු එකයි පළවෙනියටම වෙන්නේ. ඊළඟට සිද්ධ වෙන සිද්ධිය තමයි
පෙනුන රූපේ මලක් වුණාට පස්සේ දැන් මලක් බලන්න යනවා කියන තැනකින් තමයි අනිත් පැත්තට යන්නේ. මලක් බලන්න යනවා කියන තැනකින් යනකොට විඥානේ අර රූපයට පතිත කළාම ඒ රූපේ මල වෙලා ඇහැට පෙනිච්ච වර්ණ රූපේ දැන් මලක්ම වෙලා. දැන් මලක් කියන තැන තියෙනවා හොඳට විමසලා බලන්න අර කලින්ම ඇහැට පෙනුන රූපෙත් අන්තර්ගතයි. ඒ රූපේ අරඹයා මල කියලා හිතපු ගතියත් අන්තර්ගතයි. එතකොට මේ විඥානේ අරගෙන ගිහිල්ලා බහලා පතිත වෙනකොටම නාම රූප දෙක හට ගන්නවා කියලා කිව්ව කාරණේ බලන්න හිතලා අර රූපයක් තියෙනවා හිත පැත්තෙන් මල කියලා හිතපු ඒ සිතුවිලි ටිකක් ඒ අදහසත් මේකට පතිත කරලා තියෙනවා. දැන් මල කියන කාරණාව අර රූපෙම මල වෙලා මිසක් රූපේ රූපේ හැටියටත් මල කියලා හිතපු එක නාමයේ හැටියටත් මෙයාට මේ නාම රූප දෙකක වෙනසක් හම්බ වෙන්නේ නැහැ. නාම රූප දෙකක වෙනසක් හම්බ නොවන නිසා මේ මලම වෙලා අර රූපේ මලම වෙලා දැන් මෙයාට රූපේ මලම වෙනකොට එතන කර්මයක් රැස් වෙලා සංස්කාර ධර්මයක් වෙලා කර්මයක් වෙලා තියෙනවා. දැන් මේ මල කඩන්න පුළුවන්, මේ මල පූජා කරන්න පුළුවන්, මේ මල හොරකම් කරන්න පුළුවන්. ඒ මල මුල් කරගෙන මෙයාට ඕනෑම විදිහේ කර්මයක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අන්න දැන් කර්ම රැස් වෙනවා. කර්ම රැස් වුණාම සිද්ධ වෙනවා මේ කෙනාට නැවත ඒ කර්මයන් මුල් කරගෙන දුක් විපාක උපදින්නට හේතු වෙනවා. ඒ මල මුල් කරගෙන අඬන්න, වැළපෙන්න, ශෝක කරන්න නොයෙකුත් විදිහේ හේතු සාධක හැදෙනවා. අනේ මල කවුරු හරි හොරකම් කරලා, කවුරු හරි කඩලා දාලා আদি නොයෙකුත් ඒ මල මුල් කරගෙන දුක් විපාක ටිකක් හදා ගන්නවා. එයින් හඬලා වැළපිලා මහා පීඩාකාරී භාවයකට පත් වෙනවා. ඔන්න ඔය ටික නැවත මම කියන්නම් ඔබට. ඇහැට පේන රූපේ මුලින්ම තියෙන වර්ණ සටහනක්. ඒක පිරිසුදු මට්ටමේ තියෙන රූපයක්. ඒ රූපේ කබලින්කාර ආහාරය. ඒ නිසා උපදිනවා ස්පර්ශය. ස්පර්ශය නිසා වේදනා සංඥා සංකාර උපදිනවා. මනෝ සංචේතන උපදිනවා. එයින් විඥානය උපදිනවා. විඥාන ආහාරය ඇති වෙනවා. මෙන්න මේ සිදුවීම නොදන්නකම නිසා හඳුනා නොගත්ත නිසා මේ විඥාණයෙන් ආස කරනවා තණ්හාවක් ඇති වෙනවා අර හටගත්ත රූපෙට. දැන් මේ විඥාණයෙන් හඳුනාගත්ත එක මලක් හැටියට. දැන් මල තියෙන්නේ කොහේද? මල තියෙන්නේ අර රූපේ කියලා එළියට යනකොට මේ මල කියලා හිතපු නාම ධර්ම ටිකත් ඒ සඳහා යොමු වෙච්ච නාම ධර්ම ටිකත් ඒකට සම්බන්ධ වෙච්ච රූපයක් කියන මේ නාම රූප දෙකට එක දෙක එකට ගැට ගන්නවා. දෙක එකට සම්බන්ධ කරනවා. දෙක එකට සම්බන්ධ වුණාම මේ විඥානයේ හින්දා නාම රූප හට ගන්නවා කියලා කිව්වේ ඒකයි. දැන් මේ මල බහැර තියෙන මලක්මයි කියන තැනකින් අර රූපයටම මල සම්බන්ධ වෙලා දැන් නාම ධර්ම ටිකත් ඒකටම පතිත වෙලා. දැන් මොකද වෙලා තියෙන්නේ? අර ඇහැට පෙනිච්ච වර්ණ රූපේ දැන් මලක්ම වෙලා. ඔන්න දැන් මේ මල උපකාර කරගෙන මේ කෙනාට ඕන තරම් කර්ම රැස් කර ගන්න පුළුවන්. කුසල වෙන්න පුළුවන්, අකුසල වෙන්න පුළුවන්, ඕනෑම කර්මයකට මේක යොදන්න පුළුවන්. රැස් කර ගන්න මේ කර්මයන් මුල් කරගෙන ඒ මලට දැන් මේ සතර මහා ධාතුවේ රූපයට යම් හානියක් සිද්ධ වුණොත් හානිය සිද්ධ වෙන්නේ සතර මහා ධාතුවෙන් සකස් වන රූපයට. හැබැයි දුක් ගෙන දෙන්නේ මලකට හානි වුණා කියන තැනකින්. අනේ මල කැඩුවා, මලේ පෙති කැඩිලා, එහෙම නැතිනම් මල පරවෙලා, එහෙම නැතිනම් මල හොරකම් කරලා, මල සපෙක් කාලා, මේකුත් මේ විදිහේ කාරණාවන් වලින් දුකටපත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා අර මල මුල් කරගෙන. හැබැයි මේ මල කියලා කියපු තැනක තිබිලා තියෙන්නේ සතර මහා ධාතුව කියන එකයි නොදන්නකම. සතර මහා ධාතුවක් තිබුණ තැනක, කබලින්කාර ආහාරයක් තිබුණ තැනක ස්පර්ශ වේදනා සංඥා චේතනා ආදී මේ නාම ධර්ම ටිකත් මුල් කරගෙන විඥාණයෙන් හඳුනාගත්ත එක මලක් කියලා. එතකොට මේ විඥාණයාගේ හඳුනා ගැනීම මලක් කියලා හඳුනාගත්ත බවයි තියෙන්නේ.
මේ හඳුනාගත් බව නැවත අර රූපේට පතිත කරනකොට ඒ රූපේ තුල නාමයයි රූපයයි දෙක එකතු කරලා ගැට ගහලා තියෙනවා. හැබැයි මේක නාම ධර්මයක් රූප ධර්මයක් එක ගැට ගහලා තියෙන්නේ කියලා හඳුනා ගන්නට තියෙන නුවණ නැති නිසා අවිද්‍යාව පවතින නිසා අර රූපේට යම් හානියක් සිද්ධ වෙනකොට රූපේ තුල යම් වෙනස්කම් සිද්ධ වෙනකොට ඒක නාම ධර්මයේ තුල හදලාගත් මලටම හානියක් වුණා කියන තැනකින් දුක් විඳිනවා. හැබැයි මේක ඇත්ත නොදන්නකම හිඳයි මෙහෙම වෙන්නේ. නමුත් ආරණ වහන්සේලාගේ ජීවිතවල පෙන්නනවා ඇත්ත ඇති හැටියට දකිනකොට ඇස් ඉදිරිපිටට ආපු රූපය වර්ණ රූප සටහනක්, ඒක කබලින්කාර ආහාරයක්, ඒක ආහාරයෙන් සකස් වෙච්ච දෙයක් කියලා දකිනකොට ආහාරය කියලා හික ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. ඒ කෙරේ කලකිරෙනවා. ඒ මිදෙනවා. ඒකට බැඳෙන්නේ නැහැ. ස්පර්ශය නිසා ඇතිවෙනවා නම් වේදනා සංඥා සංකාරයක් ස්පර්ශය කියලා කියන්නේ පස් ආහාරයයි කියලා දකිනවා නම් මේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනා සංඥා සංකාරයන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා නම් ඒ කෙරේ ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. මෙන්න මනෝ සංචේතන ආහාර නිසා විඥාන ආහාරය හට ගන්නවා කියලා දකිනවා නම් ඒ විඥාන ආහාරයේවත් මනෝ සංචේතන ආහාරයේවත් ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. විඥානය නිසා නැවත නාම රූප හට ගන්නවා කියලා දකිනකොට මේ නාමයේ සහ රූපයකට ගැට ගහන්නේ නැහැ, එකට බැඳෙන්න දෙන්නේ නැහැ, එකට ගැටෙන්නේ නැහැ, එකට ඇලෙන්නේ නැහැ. එහෙනම් නාමයේ රූපයටවත් රූපේ නාමයටවත් බැඳෙන්න නොදෙන මට්ටමක නුවණකින් යුක්තව කටයුතු කරනවා. අන්න එතකොට මේ කියන සිදුවීම යථාර්ථය නුවණින් හඳුනනවා. හඳුනනකොට මේ සතර ආහාරයේ තුල සිද්ධ වෙන සිදුවීම සිද්ධ වුණත් තණ්හාවෙන් ඒ කෙරෙහි බැඳෙන්නේ නැහැ. ඒ කෙරෙහි ඇලෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ආහාරය ආහාරයේ හැටියට හඳුනනවා. ආහාරය තුල රැවටෙන්නේ නැහැ. අවිද්‍යාව දුරු වෙමින් ආහාරය ආහාරයේ හැටියට හඳුනා ගත්තාම ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියන මේ නාම ධර්ම පැත්තේ පවතින ආහාරය තුල ආහාරයේ හොඳට දකිනවා. ඒ තුල රැවටෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි කබලින්කාර ආහාරයේ පැත්තට නැවත යන්නේ නැහැ, නැවත නැඹුරු වෙන්නේ නැහැ. මොකද රැවටීමකින් නැවත කබලින්කාර ආහාරයේ පැත්තට බසින්නේ නැහැ. ඇත්ත නොදන්නකම හින්දාමයි මේ නාම ධර්ම ටික අරගෙන නැවත කබලින්කාර ආහාරයේ පැත්තට ගමන් කරන්න ඕන උනේ. ඇත්ත නොදකපු නිසායි මේ මල කියලා හිතපු සංකල්පනාව, මේ මල කියලා හිතපු බව අර රූපේ පැත්තට නැවත ඇදගෙන ගියේ. හැබැයි ඇත්ත දකින්කොට මල කියලා හිතිච්ච බව දන්නවා, දකිනවා කොහොමද උනේ කියලා. මේ ස්පර්ශ වේදනා සංඥා චේතන ආදී නාම ධර්ම ටිකෙන් මනෝ සංචේතන ආහාරයෙන් විඥාණයට දුන්න පණිවිඩයයි මේ හඳුනාගත්තේ කියලා දකිනවා. හැබැයි නැවත මේ අදහස මේ විඥාණය රූපේ පැත්තට බැසගන්නේ නැහැ. විඥානත් තීතියකට යන්නේ නැහැ. පිහිටීමකට යන්නේ නැහැ. මොකද යන්නේ නැති වෙන්න හේතුව මේ සතර ආහාරය සතර ආහාරයේ හැටියට දකින නුවණයි. ඒ නිසා නැවත කබලින්කාර ආහාරයේ පැත්තට මේ විඥාණය ඇදගෙන යන්නේ නැති හින්දා, විඥාණය බැසගන්නේ නැති හින්දා, විඥාණය පතිත කරන්නේ නැති හින්දා කබලින්කාර ආහාරයේ පැත්තට රැවටීමක් උපදින්න හේතු වෙන්නේ නැහැ. නැවත නාම රූප දෙකේ ගැට ගැහිමක් සිද්ධ වෙන්නේ නැහැ. අන නාම රූප පරිච්ඡේදක් ඥානයේ තුල නාම රූපයගේ නිරෝධයකටපත් වෙනවා. නැවත හට ගැනීමකට යන්නේ නැහැ. ඒකට හේතුව අවිද්‍යා නිරෝධයයි. අවිද්‍යාව යම් තැනක නිරෝධ වෙනවා නම් මේ විඥාණයට නැවත නාම ධර්මයට නැවත රූපයට බැස ගන්න පුළුවන් වෙන විදිහේ සිද්ධියක් නිර්මාණය වෙන්නේ නැහැ. නැවත නාම රූපයගේ හට ගැනීමක් සිද්ධ නොවනවා නම් ආයතනයන් හරහා ස්පර්ශ වේදනා සංඥා චේතනාවන් කියන තැනකින් නැවත කර්ම රැස් වෙන විදිහට තණ්හා උපාදානයේ උපදින විදිහට භවයේ සැකසෙන විදිහට ඒ වගේම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් උපදින විදිහට කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මේ උපදින සියලුම දුකෙන් නිදහස්ව ලබන
නිර්වාණ අවබෝධයේ පිණිස හේතු වෙන්නේ මෙන්න මේකේ Nirodhe සාක්ෂාත් වීමෙන්මයි. ඒ නිසායි සම්මාදිට්ඨි සූත්‍රවල අපිට සම්මාදිට්ඨි සූත්‍රයේ පැහැදිලිව හම්බ වෙන්නේ ආහාරයේ දනීද ආහාර සමුදේ දනීද ආහාර යගේ Nirodhe දනීද ආහාර නිරෝධ කරන ප්‍රතිපදාව දනීද මේ සම්මාදිට්ඨියයි කියලා. එහෙමනම් මේ ආහාරයේ පිළිබඳව හට ගන්න විදිහ දකින්නවනම් ආහාරයගේ පවතින විදිහ දකින්නවනම් ඒ ආහාරයේ කොයි වගේද කියන එක හඳුනගෙන ඒ ආහාරයේ හට ගැනීමත් ඒ වගේම ඒ ආහාරයේ නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා දකින්නවනම් ඒ Nirodhe සාක්ෂාත් වුනොත් එතනදී නිවන් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා කබලින්කාර ආහාර ස්පර්ශ ආහාරයට ආහාරයක් වෙනවා. ස්පර්ශ ආහාරේ මනෝ සංචේතන ආහාරයට ආහාරයක් වෙනවා. මනෝ සංචේතන ආහාරේ විඥාන ආහාරයට ආහාරයක් වෙනවා. නමුත් මේක අනිත් පැත්තට ගත්තොත් නැවත විඥාන ආහාරේ කබලින්කාර ආහාරයට බැසගන්නේ නැත්නම් නැවත නාම රූප දෙක එකතු වෙලා ස්පර්ශ ආහාරේ මනෝ සංචේතන ආහාරයෙන් නැවත විඥාන ආහාරයට ඒ චක්‍රය නැවත යන්නේ නැහැ. එතනින් කඩා වැටෙනවා. ඒ නිසා රහතන් වහන්සේලා තුළ ස්පර්ශ මනෝ සංචේතන විඥාන ආහාරයන් සක්‍රියව පැවතුනාට ඒ තුල කෙලස් නැති නිසා අවිද්‍යාව නැති නිසා ඒ මොහොතේ හටගෙන මේ මොහොතේම නිරුද්ධ වෙන බවට නුවණයි. ඒ නිසා මේ ජීවිතයේ පැවැත්ම පිණිස මේ ආහාරයේ පැවැත්ම කටයුතු කරනවා මිසක නැවත ආහාරයගේ රැස්වීමකට ගිහිල්ලා එකතු වීමකට ගිහිල්ලා තණ්හාවෙන් උපාදාන වෙලා නැවත භවය සකස් කරගෙන සසර ගමනක් නිර්මාණය වෙන්නට හේතු උපනිශ්‍රේ වෙන්නේ නැහැ. ඔන්න ඔතනයි අපි වෙන් කළ හඳුනා ගන්නට ඕනේ. ඒ අවබෝධයෙන් නොතිබෙන හැම දිනකටම නැවත විඥානයේ කබලින්කාර ආහාරයට බැසගත්තාම නාම රූපයට බැසගත්තාම නැවත නාම රූප නිසා ආය ආයතන හදලා තණ්හා උපාදානයෙන් භවය හදලා ජාති ජරා ව්‍යාධි මරණ කියන සංසාර චක්‍රයක් නැවත නිර්මාණය කරනවා. ඉතින් ඒ නිසා මේ සංසාර චක්‍රය තුල ආහාර පරියායෙන් සසර ගමන ගමන් කරනවද මේ සසර ගමන කෙලවර කරනවද කියන එක ඔබ නුවණින් තීරණය කළ යුතු වෙනවා. ඒ සඳහා මේ උතුම් දේශනාවත් ඔබ හැම දිනාටම උපනිශ්‍රේ වේවා කියලා ආශිර්වාද කරමින් ආහාරයන් පිළිබඳව සිද්ධ කරන්නට යෙදුන දේශනාව මෙතකින් සමාප්ත කරනවා. ඉතින් අද දවසේදී මේ විදිහට සිද්ධ කර ගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමු කොට සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් මෝ නිවනින් සැනසෙත්වා. එසේ පින් අනුමෝදන් වෙන දෙවියන්ගේ දේව ආශිර්වාදය දේව රැකවරණය විශේෂයෙන්ම අද දවසේදී උපන් දිනයේ සිහිපත් කළ ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන මාංකඩවල නන්දරතන ස්වාමින් වහන්සේට ඒ සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ දේව ආශිර්වාදය දේව රැකවරණය ලැබේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම සිද්ධ කරගන්නට යෙදුනා වූ අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය විශේෂයෙන්ම මේ වෙලාවේදී මතක් කරන්නට ඕනේ අප කවුරුත් බොහෝම සමීපව ඇසුරු කරන්නට යෙදුන බොහෝම සත්පුරුෂකමින් යුතු අපිට පිය කෙනෙක් විදිහට මව් කෙනෙක් විදිහට බොහෝම ආදරයෙන් ලෙන්ගතුකමින් උදව් උපකාර කරන්නට යෙදුනා වූ අති ගෞරවනීය රීතිකර ලොකුහාමුදුරන් වහන්සේ මේ වෙලාවේ බොහෝම සත්පුරුෂකමින් යුතුව සිහිපත් කරනවා. නන්දරතන ස්වාමින් වහන්සේගේ ගුරුදේවෝත්තම රිටිකල ලොකුහාමුදුරන් වහන්සේ ඒ රිටිකල ලොකුහාමුදුර අපි කවුරුත් එහෙම හඳුන්වන්නේ හේමරතන ලොකුහාමුදුරන් වහන්සේ. ඉතින් ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ මේ වෙලාවේදී සිහිපත් කරමින් ඒ අපවත් වූ වදාළ සියලුම සංඝ පීත්‍රෝන් වහන්සේලාටත් ඒ වගේම නන්දරතන ස්වාමින් වහන්සේගේ පියතුමා මිය පරලොව යන්නට යෙදුනා. ඒ පියතුමානන් ඇතුළු කොට ඒ මිය ගියා වූ සියලුම ඥාති පරපුරටත් ඒ වගේම අද දායකත්වයේ දරනු ලබන කෝට්ටේ ආරච්චිගේ ප්‍රේමාවතී ඒ මෑණියන් ඒ වගේම කේපී දයානන්ද පියාණන් ඒ දෙපළගේ දෙපාර්ශ්වවලම මිය ගිහිලා තියෙන සියලුම ඥාති වර්ගයාද සිහිපත් කරගෙන ඔබ අප හැම දිනෙකම නමින් මිය ගියා වූ සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු.
අනුමෝදන් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. තුමරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිදු කරගන්නට යෙදුණු පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් අපට අරතේන් ධර්මයේ නිරන්තරයෙන් අවවාද අනුශාසනා කරන අප ධම්මග යොමු කරවන නම කියනට අප අවසරයි. අප ධර්මාචාර්යයන් වහන්සේ මාංකඩල සුදස්සන ස්වාමින් වහන්සේ බොහොම සත්පුරුෂක මීතු සිහිපත් කරනවා. ඒ වගේ මත දවසේදී උපන්දිනයේ සිහිපත් කරන මාංකඩල නන්දරතන ස්වාමින් වහන්සේට, ඒ වගේම කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සේට ඇතුළු කොට පූජනීය මහා සංඝරත්නයට, විශේෂයෙන්ම නන්දරතන ස්වාමින් වහන්සේ සිහිපත් කරලා කාල්චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තිය ලබන්නට මෙම ආශිර්වාදයේ උපනිශ්‍රේ වේවා. ඒ වගේම කෝට්ටේ ආරච්චිලාගේ ප්‍රේමාවතී මෑණියන්ට, ඒ වගේම කේපී දයානන්ද ඒ පියාණන් ඇතුළුව ඒ දියණියරු තිදෙනාටත්, ඒ පවුලට සහ සම්බන්ධ සියලුම දෙනාටත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ මේ පිඟුතුන් හැම දෙනාටමත් කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලබන්නටත් කරන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ නිවනේ සැනසීම පිණිස මේ සිදු කරන්නා වූ පුණ්‍ය ධර්මය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. හැම දිනාටම තෙරුවන් සරණයි.